ආයුබෝවන් සුබ දවසක් වේවා සම්පත් හමු YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ පින්තූරේ කතාව මේ දෙවනි වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කැමතිද එක පින්තූරයක් දිහා බලලා ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඒ නිසා තමයි මේ වීඩියෝ එක ඔබට ගේන්නේ මේ වගේ වීඩියෝ තවත් ගේන්න ඕන නම් කමෙන්ට් තීරුවේ ඔබේ අදහස් දක්වන්න වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න මේ දැනුම බෙදා ගන්න යාළුවොත් එක්ක වීඩියෝ එක ෂෙයා කරන්න ෂෙයා කරලා දැනුම බෙදා ගන්න ගොඩාක් තොරතුරු දැනගන්න ඔන්න අපි එන්න හදන්නේ වීඩියෝ එකට ඊට කලින් සම්පත් හමු YouTube channel එක subscribe කරේ නැත්නම් ඔය රතු පාට button එක subscribe කරලා bell icon එක click කරන්න අලුත්ම video එයාට ගෙන්නව ගන්න පුළුවන් මම video එකතු කරපු ගමන්ම අපි යමු video එකට VBIS VBIS කියලා හඳුන්වන්නේ බොහෝ විට පැරණි ගැමි නිවාසවල විශේෂයෙන්ම තියෙන දෙයක් ගැමි නිවාසවල ගැමි ගෙදරක් ඉස්සරහා VBIS-ක් තියෙනවා කියන්නේ ඒ ගැමි ගෙදර හරි සස්ත්‍රීකයි කියන එක මොකද කුඹුරු ගොවිතැන් කරලා V අස්වනු නෙලාගෙන ඇවිල්ලා V ටික ගබඩා කරන එකක් තමයි VBIS මේ VBIS කියන්නේ හරියට දැන් කාලේ තියෙන බැංකු වගේ මොකද දන්නවද Tamange gedara tiyena sielu daanya kiyanne V tika ekathu karala me VBIS e menne me vidihata ihalin daana මේ VBIS නිර්මාණය කරලා තියෙන්නේ භාජනයක ස්වරූපයෙන් ටිකක් විශාල ප්‍රමාණයේ VBIS-ක් මේ දකින්නට ලැබෙන්නේ. අපිට දකින්න පුළුවන් VBIS ආවරණය කරන නැත්නම් අවුෙන් බැස්සෙන් ආවරණය වෙන්න පිදුරු ගොයම් ගහේ ඉතිරි වෙන කොටස පිදුරු වහලට සෙවිලි කරලා තියෙනවා. ඒ වගේම මෙහි ඉහලින් ධාන්‍ය ඇතුල් කරන්න පුළුවන්. මේ විදිහට VBIS-ට ඇතුල් කරන ධාන්‍ය යටින් එවත ලබා ගන්න පුළුවන්. ඒ නිසා නිතරම පරණ වෙච්ච ඉස්සෙල්ලම කලියෙන්ම දාපු ධාන්‍ය ටික තමයි ප්‍රයෝජනෙට ගන්නේ. අලුත් ධාන්‍ය ටික උඩින් උඩින් වැටෙන අලුත් ධාන්‍ය ටික පසු කාලීනව තමයි යටරෙන්නේ. ඒ නිසා බොහොම ක්‍රමානුකූලව තමයි මේ VBIS ගැමියන්ගේ නුවණින් නිර්මාණය කරලා තියෙන්නේ. හරි අපූර්වයි. යටින් VBIS තියෙන යට තියෙන V ටික ගන්නවා. ඒත් එක්කම අලුත් V උඩින් දානවා. එතකොට නිතරම පැරණි V ටික භාවිතයට එනවා. මෙන්න මේ විදිහ තමයි VBIS නිර්මාණය කරලා තියෙන්නේ. මේ පින්තූරවලට අනුව තරු රටාගෙන හඳුන්වද්දී ඔරායන් කියන්නේ එහෙම නැත්නම් දඩයක් කරුවා කියන්නේ විශේෂිතම තරු රටාවක්. ඒ වගේම අහස තියෙන බොහෝ දෙනා අතර කතාබහට ලක් වෙන ලෝකේ ජනප්‍රියම තරු රටාවක් ඔරායන් දඩයක් කරුවා. දඩයක් කරුවෙකුගේ හැඩය මේ තරු රටාවෙන් දැක්වෙනවා කියලා තමයි තර්කා විද්‍යාඥයෝ සඳහන් කරන්නේ. එහිදී මෙතන තියෙන ප්‍රධාන තරු තුන දඩයක් කරුගේ බඳපටියේ සටහන් වන තරු තුන කියලා සඳහන් වෙනවා. ඒ වගේම දඩයක් කරයාගේ පලිහ මේ ඉදිරියෙන් පෙනෙන තරු රටාව සඳහන් කරන්න පුළුවන්. මෙන්න මේ නිසා මේ ඔරායන් හෙවත් දඩයක් කාරයෙකුගේ හැඩය ගත්ත තරු රටාව දඩයක් කරු නැත්නම් ඔරායන් කියලා හඳුන්වනවා. විශේෂයෙන්ම දඩයක් කරු කියන තරු රටාව අපට දැකගත හැකි පෙබරවාරි සහ මාර්තු මාසවලදී රාත්‍රී 8ට පමණ ඉහළ අහසේ දැකගත හැකි තරු රටාවක් තමයි දඩයක් කාරයා හෙවත් ඔරායන් කියන්නේ. අදින්න තරු කිව්ව ගමන් අපට නමෙන්ම සඳහන් වෙනවා තරු හතක් තියෙනවා කියලා. ඔව් රටාවකට තරු හතක් එක ළඟ පිහිටීම ඒවා දීප්තිමත් තරු වීමත් මෙහි විශේෂත්වයක්. ඒවා හඳුන්වනවා තරු පොකුරක් එක ළඟ තරු හතක් පිහිටීම අදින්න තරු. ඒ වගේම ගෝනුස්සා තරු රටාව. ගෝනුස්සකගේ හැඩය ගත්ත නිසාම මෙහි ගෝනුස්සා තරු රටාව කියන නම වලින් සඳහන් වෙනවා. විශේෂයෙන් මධ්‍යම රාත්‍රී අහසේ දැකගත හැකි වෙන දීප්තිමත් තරු රටාවක් තමයි ගෝනුස්සා කියන තරු රටාව. මේ තියෙන්නේ ගෝනුස්සෙකුගේ හැඩය සටහන් වෙන තරු රටාවක්. සිංහ සිංහ තරු රටාව ගැන හඳුන්වද්දී සිංහයෙකුගේ හැඩය ගත්තා කියලා තාරකා විද්‍යාඥයන් සඳහන් කරනවා. ඒ නිසා පැරණන් මෙය සිංහ තරු රටාව විදිහට නම් කරලා තියෙනවා. එහිදී දීප්තිමත් තරු කිහිපයක්ම දක්නට ලැබෙනවා. ඒ වගේම මේ තරු තමන් විසින් ආලෝකය සපයා ගන්නා නිසා තමන් විසින් ආලෝකය නිකුත් කරන නිසා තරු කියලා හඳුන්වන්නේ. අනිත් ඒවා ග්‍රහලෝක. නැත්තම් සූර්යාගෙන් ආලෝකය ලබා ගන්නා ඒවා ග්‍රහලෝක විදිහටත් තමන් විසින් ආලෝකය නිපදවා ගන්නා ඒවා තරු විදිහටත් හඳුන්වනවා. ඒ නිසා විශාලම තාරකාව සූර්යා ඒ විදිහට ගත්තාම මේ තරු රටාව සිංහ තරු රටාව විදිහට අපි හඳුන්වනවා. මේ තියෙන්නේ හරි අපූර්ව අවස්ථාවන් ටික. මොකද දන්නවද? කෙසෙල් කොලේ ආහාර ගැනීම කියන එක අපට නුහුරු කාරණාවක් නෙවෙයි. හැබැයි මෙතන පේන්නේ කෙසෙල් කොලයක ආහාරය ගන්නේ පිඟානක් විදියට භාවිතා කරලා. මෙය බොහෝ විට Hindu සංස්කෘතියට අදාළව තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. Hindu ආහාර වේලකට අදාළව කෙසෙල් කොලයක් අමු කෙසෙල් කොලයක් අරගෙන එය බිමින් එලාගෙන එයට ආහාර ටික දාලා
ආහාර අනුභව කරනවා. අපි පිඟානක කාර්ය තමයි ඒයින් කරන්නේ. නමුත් කෙසෙල් කොළයේ තියෙන තවත් විශේෂ අවස්ථාවක් තමයි කෙහෙල් කොළය හොඳට ගින්දරෙන් තවනවා. තැවුවට පස්සේ මේ කෙහෙල් කොළය මෙලෙක් වෙනවා. ඒ මෙලෙක්ුණු කෙහෙල් කොළෙන් ආහාර බඳින්න පුළුවන්. කෑම මුලක් නැත්තම් බත් මුලක් ගෙනියනකොට ඒ බත් මුල හරි රසවත් වෙනවා කෙහෙල් කොළේ එතුවහම. ඒ විතරක් නෙවෙයි. බොහෝ වෙලාවක් තියාගන්නට පුළුවන්. දැන් අපි භාවිතා කරන්නේ ලන් ෂීට් එකක් එහෙම නැත්නම් පොලිතින් එකක්. නමුත් ඊට වඩා කාලයක් කෙහෙල් කොලේ ඔතපු බත් එකක් කෑම එකක් තියාගන්න පුළුවන්. ඒ වගේම නැවුම් බවකින් තියාගන්නත් පුළුවන්. ඔන්න කෙහෙල් කොලේ විශේෂිත අවස්ථාවක් තමයි අපි ඔබට ගෙනා. දෙවනියට එනව නෙළුම් කොලේ බත්. නෙළුම් කොලේ බත කියන්නේත් අපේ ගැමියන්ට හරි අපූර්ව දෙයක්. ඇයිද දන්නවද? කුඹුරට ගිහිල්ලා වෙහෙස මහන්සි වල වැඩ කරනකොට පිඟානක් වෙනුවට මේ විදියට නිර්මාණය කරපු පොල් කොලය වේලල නිර්මාණය කරපු නැත්නම් පන් වලින් නිර්මාණය කරපු මේ වගේ වට්ටියක ඊට උඩින් නෙළුම් කොලය තියාගෙන ඒකට ආහාර බෙදා ගන්නවා හරියට පිඟානක් වගේ. ඉතින් නෙළුම් කොලයත් මෙන්න මේ විදියට ආහාර අනුභවයට පිඟානක් ලෙස භාවිතා කරලා තියෙනවා. හරිම අලංකාරයි අපූරුයි මේ වගේ ස්ථානයක. හරිම පිරිසිදුවට ආහාර වේලක් ලබා ගන්න මෙන්න මේ විදියට නෙළුම් කොලය භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ කැඳ කොලය. කැඳ කොලය භාවිතා කරලා තියෙනවා බොහෝ පිරිසක් දන්න කාරණාවක් තමයි හැලපන් සෑදීම සඳහා. කඩමුණේ බැඳලා කුමාලයෙන් තම්බන හැලප වඩාත් රසවත් වෙන්න නම් නැත්නම් එය අපේ ගැමියන් නිර්මාණය කරගෙන තියෙනවා කැඳ කොලය උතන්න ඕනේ කියලා. කුරක්කම් පිටි වලින් තමයි මේ කුරහන් හැලප හදාගන්නේ. ඉතින් බලන්න කුරහන් හැලප කැඳ කොලයක උතපු කුරහන් හැලපයක් රස විඳින්න තියෙනවා නම් කොච්චර මිහිරිද කියලා. මේ තියෙන්නේ කැඳ කොළ. ඊළඟට හබරල කොළය. හබරල කොළය කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ මේ හබරල කොළේ උඩ වතුර රැඳෙන්නේ නැහැ කියන එක. ඒ විතරක් නෙවෙයි හබරල කොළය ගැමියෝ මාළු එහෙම ඔතන්න ගත්තා. ආවරණයක් විදිහට මාළු ඔතන්න හබරල කොළය ගත්තා. ඒ විතරක් නෙවෙයි හබරල කොළය අපේ පැරණි කාලේ දූල පුතාල ඉස්කෝලේ යනකොට පුංචි ළමයි වැස්සට ඉහළගෙන යන්නත් හබරල කොළය භාවිතා කරලා තියෙනවා. ඔන්න හබරල කොළයේ කතාව තමයි අපි ගෙනාවේ. හබරල ගහ බොහෝ විට ජලාශ ආශ්‍රිතව තමයි වැවෙන්නේ. හබරල අල ආහාරයට ගන්නවා අඩුයි. ඒව කන්න බෑ කියලා තමයි ගැමියන් අතර විශ්වාසයක් තියෙන්නේ. හබරල ආහාරයට ගන්න හැබැයි මේ ආකාරයෙන්ම ගහල කියලා වර්ගයක් තියෙනවා. ඒව ආහාරයට ගන්නවා. මේ තියෙන්නේ සුලන් දිශා දර්ශකය. මේ ගැනත් අපි ඉගෙන ගන්න ඕන. සුලන් දිශා දර්ශකයේ තියෙන විශේෂත්වය තමයි සුළඟ එන පැත්තට තමයි ඊතලේ හිස හැරෙන්නේ. සුලන් දිශා දර්ශකයේ ඔබට මේ පෙන්වන රූප සටහනේ මෙන්න මේ රතු පාට ඊතලේ වගේ කොටස නිතරම කැරකවෙනවා. මේ ආධාරකය සවි කරලා තියෙන්නේ මේ රතු පාට ඊතලේ වගේ කොටසට කැරකෙන්න නිදහස් තියෙන විදිහ. ඒ නිසා නිතරම හුළං බදලා මේ ඊ පතට හුළඟ වැදුනාම හුළං දිශාව යන පැත්තට තමයි ඊ පත හැරෙන්නේ. හුළඟ හමන පැත්තට තමයි හුළඟ එන පැත්තට තමයි ඊ හිස හැරෙන්නේ. ඒ නිසා සුළඟේ දිශාව බලා ගන්න, සුළං හමන දිශාව බලා ගන්න තමයි මේ සුළං දිශා දර්ශකය තිබෙන්නේ. හොඳට මතක තියාගන්න. මේ තියෙන්නේ තවත් විශේෂ කර්මාන්ත කිහිපයකට අදාළ වන උපකරණ. මුලින්ම මිනිස් ලෑල්ල. මිනිස් ලෑල්ල ගන්නෙ පෙදරේරු කර්මාන්තයට අදාළව. අපි කියනවා මේෂන් වැඩ කියලා. පෙදරේරු කර්මාන්තයට අදාළව මෙන්න මේ මිනිස් ලෑල්ල භාවිතයට ගන්නවා. මිනිස් ලෑල්ල ලීයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. සිමෙන්ති වැලි කවලම් කරලා බදාම ගහුවට පස්සේ ඒ බදාමය ගාන්ට සුමට කරගන්න, තුනී කරගන්න මේ මිනිස් ලෑල්ල උපයෝගී කරගන්නවා. අතකොළුව. අතකොළුව වඩු කර්මාන්තයේ වඩු කාර්මිකයාගේ අතේ තියෙන දෙයක්. මොකද දන්නවද? තමන්ගේ නියන එහෙම නැත්නම් තමන්ගේ ආයුධවලට මිටියෙන් ගැහුවටින් බොහෝ විට ඒ ආයුධවල මිට තියෙන්නේ ලී වලින්. අපි කියමු නියනේ. නියනේ මිට තියෙන්නේ යතු කැටේ තලය දාන තැන තියෙන උපකාරකයේ ලී වල තියෙන්නේ. ඒ නිසා ඒවට මිටියෙන් ගැහුවටින් ඒවා ඉක්මනින් විනාශයට පත් වෙනවා, කැඩී බිඳී යනවා. ඒ නිසා තමයි අතකොළුව කියන්නේ නියනට තවත් ලීයකින් තට්ටු කරනවා වගේ දෙයක් කරන්න තමයි අතකොළුව වුන් භාවිතා කරන්නේ. බුරුමය. බුරුමය වඩු කාර්මිකයින් මීට බොහෝ ඉහත කාලෙදී පාවිච්චි කරා. බුරුමයෙන් කරන්නේ ලීයක් සිදුරු කරගන්න. ඒ වුණාට දැන් වර්තමානයේ වන විට බුරුමය වෙනුවට විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ ඇවිත් තියෙනවා. එකක් තමයි ඩ්‍රිල් එක. ඩ්‍රිල් එක තමයි දැන් බොහෝමයක් දෙනා භාවිතා කරන්නේ. නමුත් බුරුමය භාවිතා කරනවා අඩු වී තිබෙනවා වර්තමානයේ තියෙන තාක්ෂණික දියුණුවත් එක්ක ලීයක් සිදුරු කර ගැනීම. පීර. පීර ගැන සඳහන් කරද්දී පීර භාවිතා කරන්නේ ඔබ දන්නව අත්කියත. වඩු කාර්මිකයාට අත්‍යවශ්‍යම දෙයක් තමයි අත්කියත. ඒ වගේම කියත්.
මේ දේවල් මුවහත් කරගන්න පීර භාවිතා කරනවා. පීරි ගානවා කියලා එකට කියන්නේ. ඒ දැති පීරෙන් ගාලා ගාලා මුවහත් කර ගැනීම සිදු කරනවා අර තියෙන ආයුධවල විශේෂයෙන් අත් කියත කියත වගේ උපකරණවල. ඒ වගේම පීරි ගානවා ගෙදර තියෙන හිරමණී දැති ඔබ දැකලාද? පීරි ගාලා ඒ දැති මුවහත් කරගන්නවන්නේ ඒකට තමයි පීර භාවිතා කරන්නේ. මේ තියෙන්නේ විශේෂම සාකයකින් ගන්න විශේෂ යුෂ වර්ගයක් ඔබ දන්නවා මොනවද විනාකිරි විනාකිරි ගැන සඳහන් කරද්දී පොල් ගහ කියන්නේ අපේ කප්රුකනේ ඉතින් පොල් ගහෙන් ගන්න විවිධ කාර්යයන් අතරේ පොල් ගහෙන් ලබා ගන්නා විනාකිරි ගැනත් නොකියාම බෑ පොල් ගහේ මල මේ පේන්නේ ඔබට පොල් මල පොල් මල පීදීගෙන එන්නකොටම පොල් මල මැදින් කපලා එය ක්‍රමානුකූලව ආවරණය කරලා මුට්ටියකට එහි තියෙන ශ්‍රාවය වක් කර ගන්නවා. ඒවට අපි කියනවා පොල් වලින් ගන්න තෙලිච්ච කියලා. ඉතින් මේ තෙලිච්ච ටික අරගෙන පැණි හදා ගන්නත් පුළුවන්. ඒවට කියනවා පොල් පැණි. පොල් හකුරුත් තියෙනවා. ඒ විතරම මේ පොල් රහ තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒවයින් නිෂ්පාදනය කරන තවත් එක් විශේෂිත ද්‍රාවණයක් තමයි විනාකිරි කියලා කියන්නේ. විනාකිරි උමනා වෙනවා ආහාර රසවත් කරගන්න. අච්චාරුව ගැන සඳහන් කරද්දී විනාකිරි නැතුවම බෑ. ඒ නිසා මේ බලන්න විවිධ අච්චාරු වර්ග තියෙනවා. මැලේ අච්චාරු, ලුණු අච්චාරු, ඒ වගේම විවිධ අච්චාරු වර්ග තියෙනවා. ඒ අච්චාරු රසවත් කරගන්න ආහාර කල් තියාගන්න ක්‍රමවලට අදාළ වෙනවා අච්චාරු දැමීමත්. ඒ නිසා අච්චාරුවක් සකසා ගන්න අවශ්‍යම වෙන දෙයක් තමයි විනාකිරි. මේ තියෙන්නේ විවිධ ඇට වර්ග කිහිපයක්. අපි ඔලින්ද ඇට ගැන මීට කලින් වීඩියෝ එකෙත් සඳහන් කරා. නමුත් මේ විවිධ ආකාරයෙන් ඇට වර්ග ගැන සඳහන් කරද්දී ඔලින්ද ඇට අපිට අමතක කරන්න බෑ. රතු පාට අලංකාරයෙන් යුතු කළු පාට පිහිටීමකුත් තියෙන ලස්සන ඇට වර්ගයක් තමයි ඔලින්ද ඇට. ඔලින්ද ක්‍රීඩාව අපි සඳහන් කරා කලින් වීඩියෝ එකෙත්. පැරණි කාන්තාවන් අතර බොහෝම ජනප්‍රිය වෙලා තියෙනවා. රජ කුමාරිකාවන්, සිටු කුමාරිකාවන්, ඒ වගේම ගැමි කාන්තාවන් අතර ඔලින්ද කෙලිය හරි ජනප්‍රියයි. ඒක ගැමි ක්‍රීඩාවක්. ඉතින් ඔලින්ද කෙලිය සඳහා ඔලින්ද පුවරුවට ඔලින්ද කෙලියට ලබා ගන්නවා ඔලින්ද ඇට. ඔලින්ද පුවරුවට දාලා ඔලින්ද ඇට මගින් තමයි ඔලින්ද කෙලිය ක්‍රීඩාව කරන්නේ. රබර් රැට ව්‍යාප්ත වීම ගැන සඳහන් කරද්දී ස්පෝටනේ හැම නැත්තම් පිපිරීමෙන් තමයි රබර් රැට ව්‍යාප්ත වෙන්නේ. ඉතින් රබර් රැටය කියන්නේ අපූර්ව ඇට වර්ගයක්. අපි බීජ ව්‍යාප්තිය ගැන සඳහන් කරද්දී රබර් රැටත් අමතක කරන්නේ පිපිරීම නිසා. රබර් රැටේ ඝන කටුවක් තියෙනවා. මේ කටුව හොඳට වේලිලා පුපුරලා යනවා. පුපුරලා යද්දී විශාල ටොක් ගාලා ශබ්දයක් ඇති කරමින් තමයි මේ පිපුරලා යන්නේ. එහෙම ශබ්දයක් ඇති කරලා පුපුරලා ගියාට පස්සේ රබර් ගෙඩියේ එක ඵලයක් රබර් බීජ 3කින් සමන්විත වෙනවා. ඒ නිසා මේ පැහැදිලිවම පේන්න තියෙනවා රබර් ගෙඩියේ 3 පැත්තක්. ඒ නිසා මේ රබර් ගෙඩිය හොඳට වේලුණාට පස්සේ විශාල ශබ්දයක් නිකුත් කරමින් රබර් රැටේ පුපුරලා යනවා. පුපුරලා ගියාට පස්සේ මේ රබර් බීජය ඈතට විසිරලා ගිහිල්ලා බීජ ව්‍යාප්තිය සිදු වෙනවා. වී ගැන හඳුන්වද්දී ඔබට විශේෂයෙන් සඳහන් කළ යුතු නෑ. වී කියන්නේ අපේ ප්‍රධානම ආහාර වර්ගය. එහෙම නැත්නම් සහල් නිපදවා ගන්න වී අපි භාවිතා කරනවා. මේ වීයි. ඒ වගේම ඉඟිනියට ගැන සඳහන් කරද්දී පෙර කාලේ ඉඟිනියට භාවිතා කරලා තියෙනවා ජලය පිරිසිදු කර ගැනීම සඳහා. ජලය පිරිසිදු කර ගැනීමට ඉඟිනියට භාවිතා කළා කියනවා. මේ වන විට ඉඟිනි ඇට නිෂ්පාදනයෙන් විශේෂ කිරි වර්ග නැත්නම් කිරිපිටි වර්ග නිෂ්පාදනය කරනවා ඉඟිනියට. ඒ නිසා ඉඟිනි කියන්නේ අපේ පැරණන් විශේෂයෙන් භාවිතා කර දෙයක් ජලය පිරිසිදු කර ගැනීම සඳහා. පංච දැමීම ගැන කියද්දී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා සිංහල හින්දු අලුත් අවුරුදු කාලේ අපි පවත්වන ජන ක්‍රීඩාවලට. ඉතින් ජන ක්‍රීඩාවක් විදියට මුලින්ම අපි සඳහන් කරනවානේ ජන ක්‍රීඩා තියෙන්නේ ගොඩාක් හරිය දෙවියන් වෙනුවෙන් කියලා. ඉතින් පත්තිනි දෙවියන් වෙනුවෙන් වෙන්නුණු ක්‍රීඩාවක් තමයි පංචකෙලිය කියලා කියන්නේ. විශේෂයෙන් දූලපුතාලා, වැඩිහිටි, කාන්තා පාර්ශවය, පිරිමි පාර්ශවය මේ හැමදෙනාම පංචකෙලියට එකතු වෙලා තියෙනවා. එතනදී විශේෂත්වයක් තමයි මේ පංචා කවඩි කියලත් හඳුන්වනවා. කවඩි නැත්නම් මේ පංචදාන උපයෝගී කරගන්නේ කවඩි. මේවා කිරි කවඩි, එහෙම නැත්නම් බෙල්ලෝ කියලත් හඳුන්වනවා. පංචා බෙල්ලෝ කියලත් හඳුන්වනවා. මේ බෙල්ලෝ 6 දෙනෙක් එකතු කරගන්නවා. එකතු කරගෙන මේ පංචදාන පංච ලෑල්ලක් තියෙනවා. පංච ලෑල්ලට අදාළ කොටු තියෙනවා 7 ගානේ. 7න් 7ට වෙන්නුණු කොටු පරාසයක් තමයි තියෙන්නේ. ඔයගලන්ට මේ පින්තූරය හොඳින් බලා ගන්න පුළුවන්. ඒ වගේම හොඳින් පිරිසිදු කරගත්ත පොල් කට්ටක් තියෙනවා. මේ පොල් කට්ට උඩට
පංච හය දෙනා දැම්මට පස්සේ උඩ අතට හැරෙන පංච වලින් තමයි ලකුණු ගන්න සඳහන් කරන්නේ. එතකොට 1 සහ 5 වැටුණොත් නැත්නම් 1 අවස්ථාවක් සහ 5 අවස්ථාවක් කරනොත් සළු වෙනවා කියලා තියෙනවා. එහෙම නැති හැම අවස්ථාවකම පංච පෙත්තේ උඩට යන්න පුළුවන්. ඒ වගේම 12 දැමීම 12 ක්‍රීඩාව කියලාත් මේව හඳුන්වනවා. මෙන්න මේ විදිහට පංච දැමීම නැත්නම් කවඩි දැමීම 12 දැමීම කියන ක්‍රීඩාව හඳුන්වන්නට පුළුවන්. මෙන්න මේ මගේ විවිධ තොරතුරු රැගත් පින්තූරයේ අපූර්ව කතාව සමගින් නැවතත් දවසක අපි හමු වෙමු. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. වීඩියෝ එක ගැන ඔබට කියන්න දේවල් තියෙනවා නම් ඒව කමෙන්ට් තීරුවේ සඳහන් කරන්න. වීඩියෝ එක යාළුවොත් එක්ක බෙදා ගන්න, ෂෙයා කරන්න. ෂෙයා කරලා යාළුවොත් එක්ක දැනුම හොමාරු කරගන්න. මේ සියලු තොරතුරුත් එක්ක අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. පින්තූරයේ කතාවෙන් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා. ආයුබෝවන්.